ආයිබෝන් කියනවා අපේ හවුස් ඔෆ් සිනමා යාලෝ හැමෝටම. ඔන්න අදාරගෙනාවේ දි ඇටිපිකල් ෆැමිලි කතාමාලාවේ 12 වෙනි එපිසෝඩ් එක. ඒ කියන්නේ අවසාන කොටස. ඉතින් කලින් එපිසෝඩ්ස් ටික බලපු නැති යාලෝ ඉන්නවනම් අපේ channel එකේ playlist වලට ගිහින් ඒවා බලලා මේක බලන්න එන්න කියලා ආරාධනා කරනවා. playlist එකේ link එක description box එකේ දාලා තියන්නම්. හරි. අපි කලින් කොටස ඉවර කරේ ගීජුගේ බෙල්ලේ ඩාහිව බේරගත්ත කෙනාගේ තිබ්බ වගේම කැලලක් හැදුන තැනින්නේ. අද කතාව එතෙන් සිට. කතාවට යන්න කලින් විශේෂ දෙයක් මතක් කරන්න ඕනි. ඒ තමයි අපේ මේ channel එක තියෙන අනුතරදායක තත්ත්වයක. ඒ channel එක බේරගන්න අපි උපරිම උත්සාහ කරනවා. ඉතින් channel එක හදිසියෙ හරි නැති වුණොත් පහල description එකේ තියෙන අපේ අලුත් channel එකෙන් අලුත් dramas අපි ගේනවා. ඒ නිසා අනිවාර්යෙන් House of Dramas අපේ channel එකත් subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි Facebook, TikTok ඉන්නවා. මතක ඇතිව අපිව direct contact කරගන්න ඒ accounts උත් follow කරලා තියාගන්න. එහෙනම් ඔයාලා ආසාවෙන් බලන කතාවේ අද episode එකේ මොකද වෙන්නේ කියලා බලන්න අපි යමු. The Atypical Family කතාමාලාවේ අවසාන episode එක පටන් ගන්නේ ගීජු pharmacy එකකට ගිහින් දෙයක් අහන තැනින්. එයා කැලල පෙන්නලා අහනවා pharmacy එකේ ඉන්න කෙනාගෙන් මේ කැලල නැති වෙන්න කොච්චර කල් යනවද කියලා. ඇයි කියන්නේ මේක පැලෑටියකින් ඇති වුණ රෑෂ් එකක් කියලත් සමහර විට ඒක පැය ගාණකින් අඩු වුණත් සතියක් වගේ කැලල තියෙනවා කියලයි. ඉතින් ඔහුගේ කැලල සතියකින් හොඳ වෙනවා කියලා දැනගැනීමෙන් පස්සේ ඔහුට ඉතිරි වෙලා තියෙන්නේ කොච්චර පුංචි කාලයක්ද කියලා ගීචුට තේරුම් යනවා. ඒ කියන්නේ දැන් කැලල තියෙද්දිනේ ඩාහිව එයා බේරගන්නේ. ඉතින් ඒකෙන් කියවෙන්නේ ගීචුට මේ සතිය ඇතුළත අතීතෙට ගිහින් ඩාහිව බේරගන්න වෙනවා කියන එකයි. ෆාමසියෙන් පිටතදී ඩාහි ගීචුව එක්කන් යන්න කුඩයකුත් අරගෙන ඇවිල්ලා ඉන්නවා. ඔහු ෆාමසියකට ආවේ ඇයි කියලා ඇහුවත් ගීචු ඒගෙන කියන එක මගහරිනවා. ඉතින් ඊළඟට ඔවුන් එකට දිනයක් ගත කරන්න එතනින් පිට වෙනවා. මේ අතරේ ඉනා උත්සාහ කරන්නේ හේරිම්ව ආපහු ඩාන්සින් ටීම් එකට ගෙන්න ගන්න. මොකද හේරිම් ඒ ටීම් එකෙන් දැන් අයින් වෙලා ඉන්නේ. හේරිම්ට කවුරුත් කතා නොකර ඉඳිත්ති ඉනාට ඇයගෙන දුක හිතලා ලන්ච් එක වෙලාවෙ ගිහින් එයා ළඟ වාඩි වෙනවා. ඉතින් ඇය හේරිම්ට එන්න කිව්වත් හේරිම් කියන්නේ ඇයට ආපහු එන්න උවමනාවක් නැහැ කියලයි. ඒත් හිත කියවන්න පුළුවන් ඉනා දන්නවා හේරිම් ආපහු එන්න කැමැත්තෙන් ඉන්නේ කියලා. ඒත් හේරිම්ට ඒ ගැන උනන්දුවක් නැහැ කියලා එයා එතනින් යනවා. අනිත් පැත්තෙන් ග්‍රේස් හියුන්තේව එක්ස්ට්‍රා ව්‍යායාම් පුහුණුකරුවෙක් විදිහට ඩොන්හීට අඳුන්වලා දෙනවා. මොකද දැන් එයාලගේ සැලැස්ම විනාශ වෙලා නිසා හියුන්තේට හරියට රැකියාවක් නැහැ. කොහොම හරි මේ වෙලාවේ හියුන්තේ දැකලා ඩොන්හීට එයා ගැන කැමැත්තක් ඇති වෙනවා වගේම හියුන්තේටත් ඇයගෙන කැමැත්තක් තියනවා වගේ පේන්නේ. ඒ විතරක් නෙවෙයි ඩොන්හීට මතකයි හියුන්තේව හොඳට. මොකද ඇයට කන්න ඕනි වුණාම හියුන්තේ කෑම ඩිලිවරි කරන කෙනෙක් විදිහට ඇයට කෑම ගෙනාව කියලා ඇය මේ වෙලාවේ කියනවා. හියුන්තේ ඒ කාර්ය කළේ ඇයගෙන ඔත්තු බලන්න පමණක් වුණත් ඩොන්හි ඔහුව මතක තියාගෙන තියෙන්නේ කවදාවත්ම ඇගේ කෑම ගේන එක පැහැර හැරපු නැති ඩිලිව කරන කෙනෙක් විදිහටයි. ඊළඟට ඔන්න එදාරෑ ඩොන්හි ජොගින් යන වෙලාවේ ජීහාන් ඩොන්හි ළඟට ඇවිල්ලා ආපහු ඔහු එක විවාහ වෙන්න කියලා ඇයට තර්ජනය කරන්න උත්සාහ කරනවා. එයා එදා වීඩියෝ කරගත්ත පියාඹන වීඩියෝ එක ඩොන්හීට පෙන්වන්නේ ඔහු එක විවාහ වුණේ නැත්තන් ඒක ඔහු මීඩියා වලට දෙනවා කියලයි. ඒත් ඇය ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඔහුට පුළුවන් දෙයක් කරන්න කියලා ඩොන්හි එතනින් යනවා. ඒත් එක්කම ඔහු ළඟට හියුම්තේ එනවා. හියුම්තේ ජීහාන්ගේ ෆෝන් එක පොකුණකට විසික් කරනවා. ඒ නිසා ඩොන්හි සහ ග්‍රේස්ගේ රෙකෝඩ් එක විනාශ වෙනවා. ජීහාන්ට එයාගේ ෆෝන් එක නම් බේරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට ඔන්න මිසිස් බොක්ට සීලින් එකෙන් එන දුම් වගයක් ගිනිසිලු වගේම සිසුන් බයේ බ්ලැංකට්ස් වලින් වහගෙන ඉන්නවා හීනෙන් පේනවා. ඇය මේක විස්තර කරලා ගීජුටත් කියනවා. ඊට පස්සේ ඩ්‍රාමේ අපිට පෙන්වන්නේ ගීජු කලින් වැඩ කරපු ගිනි නිවන මූලස්ථානයට යනවා. ගිහින් ඔහු එක්ක හිටපු යාළුවෙක් හම්බ වෙලා අවුරුදු 13කට කලින් ඇති වුණු ගින්නේ ලිපිගොනු දෙන්න පුළුවන්ද කියලා ඉල්ලනවා. ඔන්න ආපහු බොබ් ගෙදරට ගියොත් ඩාහි තාත්තගෙන් කෑම හදන්න ඉගෙන ගන්නවා. මේ වෙලාවේ තාත්තා ආසම කෑමක අහපු ඩාහීට
තාත්ත සංගෝ කියන්නේ එයාගෙන් කවුරුත්ම එයාගේ ආසම කෑම ගැන මේ වෙනකන් අහලා නෑ කියලයි. අනිත් පැත්තෙන් එදා රෑ ඩොන්හීට දිගටම ජීහාන් කරදර කරලා මැසේජස් එවනවා වගේම ඉනා හේරිම්ට මැසේජ් එකක් දාලා කියනවා ප්‍රොෆෝමන්ස් දවසට අනිවාර්යයෙන්ම එන්න කියලා ඉනා ඇයනකන් බලන් ඉන්නවා කියලා. කොහොම හරි ඔන්න එදා කට්ටිය කෑම කන්න වාඩි වුණාට පස්සේ ගීචු රාත්‍රී කෑම මේසේදී අමුතු විදිහට හැසිරෙනවා කියලා ඩාහීට තේරෙනවා. මොකද ඔහු බෙල්ල වැහෙන්නම ඇඳුමුකුත් දාගෙනයි නිතරම ඉන්නෙත්. ගීචු නම් කියන්නේ ඔහුට හෙම්බිරිස්සාව කියලා. ඒ නිසාම එදා රෑ ඔහු නිදාගෙන ඉඳිද්දී ඩාහී ඔහුගේ බෙල්ලේ ඔහු හංගන දේ බලන්න පෙළඹෙනවා. මේ වෙලාවේ ගීචුගේ බෙල්ලේ ඇති කැළල ඩාහී දකිනවා. ඒත් එක්කම ගීචුට ඇහැරෙනවා. ගීජු ඇයට කියනවා ඒ කැළල මැකී යන්න අවුරුදු ගණනාවක් ගත වෙනවා කියලත් ඒකෙන් ඇඟවෙන්නේ ඔවුන්ට වැඩි කාලයක් තියෙනවා කියන එක කියලා. ඒ නිසා කිසි දෙයක් වෙනස් වෙලා නැහැ කියලා කියනවා. ගීජු ඇත්ත සිද්ධිය ඇයට කියන්නේ නැහැ. කඳුළු පුරවගත්ත ඩාහි ඔහුව වැළඳගන්නේ හිතේ බය නොයි. ඔන්න වෙනත් තැනක මිසිස් බොක් එදා රෑ ආපහු අනාවැගි පළ කරන්නේ ඉනාගේ ඩාන්සින් තනගෙට යන ඩොන්හි හැමෝම ඉස්සරහා පියාසර කරනවා කියලයි. ඒ නිසා අද තියෙන ඩාන්සින් තනගේට ඇය නොගිහින් හිටියොත් හොඳයි කියලා සන්ගූ කියන්නේ. ඒ ඩොන්හි කියනවා ඇය අනිවාර්යෙන් යනවා. මොකද මේක තමයි ඇගේ අවස්ථාව අනාගතයේ වෙනස් කරන්න පුළුවන් කියලා පෙන්වන්න කියලා. ඔන්න තව පැය කිහිපයකින් ඉනාගේ ඩාන්සින් තනගේ පැවැත්වෙන්නයි හදන්නේ. ඉනා සහ ඇයගේ නර්තන කණ්ඩායමට සහයෝගය දක්වන්න බොක් පවුල වගේම ඩාහිගේ පවුලේ අය එතනට එන්නේ ඇයට චියර් කරන්න දේවලුත් අරගෙනයි. තවත් තැනක ඩාහි සහ ගීජු මලුත් අරන් දුව බලන්න එන්න හදද්දී ගීජුට කෝල් එකක් එනවා ගිනි නිවන මූලස්ථානයේ එයාගේ යාළුවාගෙන්. ඉතින් මේ ඔහු කලින් ඉල්ලලා තිබ්බ ලිපිගනු ගැන ආරංචියක් නිසා ඩාහිට ඔහු ඉක්මනින්ම එන්නම් කියලා ආපහු ගිනි නිවන මූලස්ථානයට දුවගෙන යනවා. මේ අතරේ ඩාහි ඉනා ළඟට ඇවිල්ලා ඇයට මල් දීලා සුබ පතනවා. තාත්තා එන්නේ නැති වේද කියලා බයෙන් ඉන්න ඉනාට ඩාහි කියනවා ගීජු අනිවාර්යෙන්ම ඉක්මනින්ම ඇයගේ ඩාන්ස් එක බලන්න එනවා කියලා. ඔන්න දැන් ගීජු එයා ඉල්ලපු ලිපිගනු චෙක් කරන ගමන් ඉන්නේ. එයා ඉස්කෝලේ සැලැස්ම හොඳට මතක තියාගන්නවා වගේම එළියෙන් තියෙන සේෆ්ටි කුෂන් එක තියෙන තැනත් මතක තියාගන්නවා. ඔන්න මෙතන ඉන්න එයාගේ යාළුවායාට කියන දෙයක් නිසා අපිට දැනගන්න හම්බ වෙන්නේ ගීජු එයා නිසා මැරුණු සීනියගේ පුතාගේ ටියුෂන් වගේම එයාගේ වියදම් මේ වෙනකන් දරලා තියෙනවා කියලා. ඔන්න ඩාන්සින් තරගයත් ආරම්භ වෙනවා. ජීහාන් ඩොංගීට පින්තූරයක් යවමින් හරිත කාමරයේදී ඔහුව හම්බ වෙන්න එන්න කියලා කියනවා. ඔහු එවන්නේ ඉනා යාළුවෝ එක්ක ඩ්‍රෙසින් රූම් එකේ ඉන්න පින්තූරයක්. ඉතින් ඒක කෙලින්ම තර්ජනයක් නිසා ඇය බය වෙනවා. ඒ නිසා ඩොන්හි ඔන්න ජීහාන්ව හොයාගෙන යනවා. මේ අතරේ ගීජුත් දුවගෙන ඩාන්සින් ස්ටූඩියෝ එකට එනවා. ඉනා දකිනවා තාත්තා ආවා කියලා. තාත්තව දැකපු ඉනා සතුටින් ඉඳිත්ති ජන්නු දැනගන්නවා ඉනාට ඩාන්ස් එක පෙන්වන්න ඕනි කෙනා එයාගේ තාත්තා කියලා. ඊට පස්සේ ඔන්න දැන් තමා ඩාහිලාගේ පර්ෆෝමන්ස් එක තියෙන්නේ. කොහොම හරි ඔන්න මේ වෙලාවේ මෙයාලා නටන්න යන්න හදද්දි එතනට එනවා හේරිම්. හැමෝම එයාව සතුටින් පිළිගන්නවා. ඇයි කියන්නේ ඉනා බල කරපු නිසායි ඇය ආවේ කියලා. මේ අතරේ ඩොන්හි ජීහාන් කිව්ව කාමරයට එද්දි ඇය දකින්නේ තවත් ශෝචනීය පාපොච්චාරණ කරන්න කාමරේ ලස්සනට සරසලා ඔහුව විවාහ කරගන්න කියලා ඉල්ලන්න බලාගෙන ඉන්න ජීහාන්ව. ඔන්න ඒත් එක්කම ඉනා ස්ටේජ් එකට ගියාම නොසන්සුන් වෙන්න පටන් ගන්නවා. මොකද මේ ඇගේ පළවෙනි පාරනේ සෙනගක් ඉස්සරහට යන. ඉතින් ජන්නු ඇය ළඟට ගිහින් ඇගේ කණ්ණාඩි දෙක ගලවන්නේ එතකොට ඇයට ස්ටේජ් එකේ ඉන්න අය පේන්නේ නැති නිසායි. ඔහු කියනවා ඇයට නොසන්සුන්කමක් දැනුනොත් ජන්හු දිහා බලන්න කියලා. ඉතින් කොහොම හරි ඉනා ඇගේ නොසන්සුන්තාවය ජය අරගෙන ඩාන්ස් කරන්න පටන් ගන්නවා. ඇගේ කණ්ඩායම සතුරෙන් වගේම සිනහවෙන් සාර්ථකව ඩාන්ස් එක ඉවර කරනවා. ඉනාට තමන්ගේ තාත්තට පෙන්වන්න ඕනි වුණ ඇගේ නිර්භීතකම අවසානයේදී පෙන්නනවා. ඔන ඩාන්ස් එකෙන් පස්සේ හේරිම් තනියෙන් ඉඳගෙන ඉන්නවා දැකලා ඉනා ඇය ළඟට යනවා. ඉනා හේරිම්ගේ යාළුවා වෙන්න කොච්චර උත්සාහ කරාද කියලා මේ වෙලාවේ පැහැදිලි කරනවා. ඒත් එක්කම හේරිම් ඉනාගෙන් සමාව ඉල්ලනවා එදා දොර වැහුවට. ඒ වගේම ඇය පාපොච්චාරණය කරන්නේ ඉනා එක්ක විවෘතව ඉන්න ඇයට ඕනි වුණේ කියලා. හේරිම් ඉනාගේ හිතේ ජන්නුවට තියෙන කැමැත්ත ගැන ඇහුවත් ඒ වෙලාවෙත් ඉනා ඇයට බොරු කිව්ව නිසා ඇයට දුක හිතුණා කියලා ඇය කියනවා. ඇත්තටම මේ වෙලාවේ ඉනා ඇයට කැමති තරමටම හේරිමුත් ඉනාට කැමතියි කියලා අපිට තේරෙනවා. ඉතින් ඉනා ඇගේ බලය ගැන හේරිම්ට කිව්වත්
ඇයටත් මිනිස්සු ආකර්ෂණය කරගන්න බලයක් තියෙනවා කියලා හේරිම් විහිළුවක් කරනවා. ඉතින් මේ වෙලාවේ දෙන්නම හිනා වෙලා හොඳම යාළුවෝ දෙන්නෙක් වෙනවා. ඔන්න දැන් ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා ඉඳිති ඩාහි ගීජුගේ ඇඳුම අඳුන ගන්නවා. ඇය ඔහුට කියන්නේ ඔහු එදා ඉනා අතුරුදහන් වුණ දවසේ ඇය හිර වෙලා ඉන්නවා කියලා කියන්නේ ඇති. ඔහු මේ ඇඳුමම තමයි ඇඳගෙන හිටියේ කියලා. කොහොම හරි මේ වෙලාවේ ගීජු කලබලෙන් හදිසියෙම එළියට යන්නේ ඉක්මනින්ම එන්නම් කියලයි. ඔහු යන පස්සේ ඩාහිත් යනවා. මේ වෙලාවේ මිසිස් බොක්ට තේරෙන්නේ ඩොන්හි පේන නෑ කියලා. කොහොම හරි ඩොන්හි මේ වෙලාවේ ජීහාන් එක්කන ඉන්නේ. ඇය මේ විකාර දේවල් නවත්තන්න කියලා ඔහුට සැරෙන් කියනවා. ඒත් ඔහුව මැඩි කරේ නැත්තන් ඔහු ගෙනාපු පෙට්‍රල් බෝතලේ පාවිච්චි කරලා මේ මුළු ස්ටූඩියෝ එකම ගිනි තියනවා කියලා ඔහු ඇයට තර්ජනය කරනවා. ඔන්න අනිත් පැත්තෙන් ඊළඟ ඩාන්ස් එක පටන් ගන්නවා. මිසිස් බොක්ට මේ වෙලාවේ ඔළුව කැක්කුමක් එනවා. ඇයට මතක් වෙනවා ඇගේ සිහිනවලින් මේ දැන් නටන ඇක්‍රොබැටික් රංගනය දැක්කා කියලා. සීලින් එකෙන් එන දුම විදිහට දැක්කේ මේ ඩාන්ස් එක කියලා ඇයට මතක් වෙනවා. ඒත් එකම මිසිස් බොක්ට තේරෙනවා ඇය දැක්ක ගින්න මේ තරගස්ථානයේ මේ මොහොතේ තමා සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇය ඇත්තටම දැක්කේ මේ ස්ටූඩියෝ එකේ ඇතිවෙන ගින්නක් ගැන. මේක නිසා මිසිස් බොක් හොඳටම කලබල වෙනවා වගේම අනිත් අයටත් මේ ගැන කියනවා. මේ අතරේ චීහාන් කොච්චර තර්ජනය කරත් ඩොන්හි නොසලී ඉන්නේ චීහාන්ට එච්චර දෙයක් කරන්න හයියක් නෑ කියලා කියමිනුයි. ජීහාන් ඇයව බය කරන්න පොඩ පොඩ පෙට්‍රල් තැන් තැන් වලට ඉහිනවා. ඇත්තටම චීහාන්ට තියෙන ඒ ගට් එකක් නැතිකම කියුට් විදිහට දැක්ක නිසායි ඇය ඔහුට කැමති වුණේ කියලා ඩොන්හි කියනවා. ඒත් දැන් ඒ හැමදේම ඉවරයි කියලත් යන්න කලින් මේවත් සුද්ධ කරන්න කියලා ඩොන්හි එතනින් යනවා. ඇත්තම චීහාන්ට ගිනි තියන්න තරම් ශක්තියක් නැහැ. දැන් ඔන්න අවසානයේදී ගීජු හදන්නේ අවුරුදු 13ක් අතීතයට යන්නයි. ඉතින් ඔහුගේ මේ හදිසි ගමනට ඩාහි නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් ඔහු ආපහු එනවා කියලා ඩාහිට පොරොන්දු වෙනවා. ගීජු අතීතයට යන්න කලින් ගීජු සහ ඩාහි වැළඳගෙන සිපගන්නේ ලොකු වේදනාවක් හිතේ හිර කරගෙනයි. මේ දෙන්නගෙම අවසාන මුණගැහීම මේක වෙයිද? අපි බලමු එක ඉස්සරහට. මේ වෙලාවේ ඩාහිට මතක් වෙනවා එදා ඉනා හිරවලා ඉඳීති අනාගතෙන් ආපු ගීජු දුකින් ඇදිහා බලාගෙන ඉනාව බලාගන්න කියලා ඉල්ලපු විදිහ. ගීජු ගියාම ඒත් එකම සන්ගු මෙතනට දුවගෙන ඇවිල්ලා ඩාහිට කියනවා මිසිස් බොක් දැකපු හීනේ ඇත්ත වෙන්න යන්නේ. ඒ ගින්න ඇති වෙන්නේ අද මෙතනදී මේ මොහොතේ කියලා. ඊට පස්සේ ඔන්න අපිට පෙන්වන්නේ ජීහාන් එයා ගෙනාපු දේවල් සුද්ධ කරද්දි අහම්බෙන් හරිත කාමරයේ ඇතුලේ ගින්නක් ඇති වෙනවා. ඒත් එකම ඉක්මනින්ම දුවලා ගිහින් සන්ගු ගිනි අනතුරු ඇඟවීම නාද කරනවා. ඒත් එකම ඩාහිගේ පවුලේ අය සහ බොක් පවුලේ අය ශ්‍රවණාගාරයේ ඉන්න කට්ටියව අයින් කරන්න උදව් කරනවා. මේ අතරේ ගීජු අතීතයට යන්න ගියත් ගිනි අනතුරු ඇඟවීම ඇහුණ ඔහු ස්ටූඩියෝ එකේ අවුල් සහගත විදිහ දැකලා ආපහු ස්ටූඩියෝ එක ඇතුළට යනවා. මේ වෙද්දි ඩාහි ඉනාව හොයාගෙන යන ගමන් ඉන්නේ. ඒත් ගින්න වේදිකාවට ලං වෙද්දි වේදිකාවේ ගිනි ෂටර් එක උඩ හිර වෙනවා. ඉතින් වේදිකාව ගිනි දැල්වලින් ඈත් කරන්න ගිනි ෂටර් එක වහන්න ඩොන්හි ඇගේ බලය භාවිතා කරනවා. ඇය හැමෝම අහක බලන් ඉන්න අතරේ මේක අම්මගේ හීන තිබ්බ දෙයක් නෙවෙයි ඇගේ තීරණයක් කියලා හිතමින් පියාඹලා ගිහින් ගිනි ෂටර් එක පහළට දානවා. ඔන්න දැන් ඉනා සහ හේරිම් ඔවුන්ගේ එකම පිටවීමේ මාර්ගය ගිනි ෂටර් එකෙන් වැහුණු නිසා මේ දෙන්න ඇතුලේ හිර වෙනවා. ඉනා පිට වෙන්න තැනක් හොයාගන්න වේදිකාව පිටුපසට ගිහින් එනකන් හේරිම්ට එතනට වෙලා ඉන්න කියනවා. ඒත් එක්කම ගින්දර නිසා ට්‍රෝමා එකකින් පෙළෙන ඩාහි අමාරුවෙන් උනත් යනවා ඉනාව හොයන්න. මේ වෙලාවේ ගීජු හේරිම්ව හොයාගන්නා වගේම ඇයට ඔහු උදව් කරලා ඉනා ගියපු පැත්ත හේරිම්ගෙන් අහගෙන වේදිකාවේ පිටිපසට යනවා ඇයව හොයාගන්න. ඩාහි ඉනා ගියපු පිටිපස වේදිකාවේදී ඇයව හොයාගන්නා වගේම ඒ දුම නිසා ඉනා දැන් ඉන්නේ ගොඩක් අමාරුවෙන්. ඒත් එක්කම ඔවුන් ඉන්න තැනට යකඩ ලෑල්ලක් කඩන් වැටෙද්දිම ගීජු ඇවිත් ඒ ලෑල්ල අල්ලගන්නවා. ඔහු ඒ දෙන්නටම ඉක්මනින්ම එතනින් යන්න කිව්වත් ඩාහි කැමති නැහැ ගීජුව දාලා යන්න. ඒත් ඔවුන්ගේ සමගැනීමට කාලය ඇවිත් කියලා මේ වෙලාවේ දෙන්නටම තේරුන් යනවා. ඩාහි අකමැත්තෙන් වුණත් ඉනාව බේරගන්න ඕන නිසා එතනින් අයින් වෙද්දිම ගීජු ඒත් එක්කම අතීතයට යන්නේ යකඩ ලෑල්ල බිමට කඩා වැටෙනවත් එක්කමයි. ඔන්න දැන් පෙන්නන්නේ අවුරුදු 13කට කලින් ඉනා ඉපදුන දවස. ගීජු එහෙට ගිහින් අවසාන වතාවට සේයොන්ට ඇහුනේ නැති වුණත් ඉනාව ගීජුට දුන්නට ස්තුති කරනවා. මේ වෙලාවේ එක පාරටම ගීජුගේ අනාගත ස්වරූපය සේයොන් දකිනවා කියලයි අපිට පේන්නේ නම්. කොහොම හරි ගීජු රෝහල් කාමරයෙන් පිට වෙද්දී
ඔහුගේ වටපිටාව වර්ණවලින් පිරී යනවා. ඔහු ඩාහීගේ ඉස්කෝලේට ළඟා වුණාට පස්සේ ඔහුට පුංචි කාලයකට ඔහුගේ ගිනි නිවන සීනියර් යාළුවාව හම්බ වෙනවා වගේම ඔහුත් අනාගත ගීජෝ දිහා බලන් ඉන්නවා කියලා අපිට පෙන්නනවා. ඒත් එක්කම සීනියර් ඇතුළට යන්න හදද්දී ගොඩනැගිල්ල කඩා වැටිලා ඔහු මිය යන විදිහ ගීජෝ වේදනාවෙන් බලන් ඉන්නවා. ගීජුට දැන් නාස්ති කරන්න වෙලාවක් අඩු නිසා ගීජු ගිනි නිවන බටේන්ගේ ආම්පන්න අරගෙන ගබඩා කාමරය ඇතුළේ ඉන්න ඩාහි හොයාගෙන යනවා. මතක තියාගන්න, දැන් ඔහුට දේවල් අල්ලන්න පුළුවන්, මොකද හැමදේම වර්ණවත් වෙලා තියෙන නිසා. ඔහු ඇයව හොයාගෙන ඇයට ඔක්සිජන් දීලා ඇයව පිටතට අරගෙන යන්නයි දැන් හදන්නේ. පාසලේ ගොඩනැගිල්ල ගරා වැටෙද්දී ඔහු ඩාහිව සේෆ්ටි කුෂන් එක ළඟට අරගෙන යනවා. ඊට පස්සේ ගීජු ඇයට සමු දෙන්නේ ඇගේ ඇඟිල්ලට මුද්දක් දාලයි. ඩාහිව ඔහු සේෆ්ටි කුෂන් එක මදට තල්ලු කරද්දිම මුළු කාමරයම ගීජු ඇතුළේ ඉඳිද්දිම ගින්නෙන් පිපිරී යනවා කියලා අපිට පෙන්නනවා. ඒත් එක්කම අපේ ගීජු මරණයට පත් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ වර්තමානයේදී ජීහාන් හිරගෙදරට යවනවා. ඒ වගේම බොක් පවුල ලොකු වේදනාවක් හිතේ දරාගෙන ගින්නෙන් අතුරු දහන් වුණු ගීජු වෙනුවෙන් අවමංගල්‍යයක් පවත්වනවා. ඊළඟට අපිට ඩ්‍රාමකේ පෙන්නන්නේ අවුරුදු 5කට පස්සේ කතාව. ඔන්න දැන් ඩාහි බොක් පවුල එක තමා ජීවත් වෙන්නේ. ඇයට සහ ගීජුට මේ වෙද්දි අවුරුදු 5ක පුතෙක් ඉන්නවා. එයාගේ නම තමා නූරි. නූරිටත් වයස අවුරුදු 5යි. ඉතින් ඇය දුකින් නමුත් පුතත් එක්ක ඔහු සතුටු කරමින් ජීවත් වෙනවා. එතකොට අපේ ඩොන්හීට දැන් ජිම් එක අයිති වගේම ඇය හියුන්තේ එක්ක විනෝද වෙමින් කාලය ගත කරනවා. ග්‍රේස් ඩොන්හීට දවසක් ජිම් එකේදී කියන්නේ නූරිට මොන වගේ බලයක්ද දන්නේ නැහැ තියෙන්නේ කියලා. සල්ලි ඩබල් කිරීමේ බලයක් තිබ්බොත් හොඳයි කියලා ග්‍රේස් නම් කියන්නේ. පේන විදිහට ග්‍රේස්ගේ සල්ලි වලට තියෙන කෑදරකම නම් තාම අඩු වෙලා නැහැ. අනිත් පැත්තෙන් මිසිස් බොක් නම් ගොඩක් වෙලාවට ඉල්හොන්ගේ සවුන එකට ගිහින් ඇගේ සිහින දකින්න උදව් ගන්නවා. දෙන්න දැන් හොඳ යාළුවෝ වෙලා වගේ පේන්නේ. ඒ වගේම ඉනා දැන් උසස් පාසල් සිසුවියක්. ඔන්න දවසක් උදේ කෑම කන්න කෑම හදද්දී මිසිස් බොක් ඩාහීටයි තාත්තටයි කියන්නේ අද කෑම මේසෙට තවත් හැඳි ගෑරොප්පු සෙට් එකක් තියන්න කියලයි. පුදුමෙන් ඩාහි මිසිස් බොක්ගෙන් අහනවා ඇයි අද කවුද එන්නේ කියලා. මිසිස් බොක් කියන්නේ ඒක දන්නේ නැහැ, මං හීනෙන් තවත් සෙට් එකක් තියනවා දැක්කා කියලයි. ඊට පස්සේ ඔන්න නූරි එක්ක සෙල්ලම් කරන්න ඩාහි යනවා එයාගේ කාමරයට. මේ වෙලාවේ ඩාහි දකිනවා නූරි එයාගේ නැති වුණ බෝලේ හොයාගෙන ඩාහි ළඟට එනවා. කලින් ඒ බෝලේ හැමතැනම හෙව්වත් මේ දෙන්නට හම්බ වෙලා නැහැ. ඉතින් බෝලේ කොහොමද නූරි හොයාගත්තේ කියලා ඩාහි අහනවා. නූරි කියන්නේ මං බෝලේ ගෙනාවේ ඊයට ගිහින් කියලා. එහෙම නැත්තන් අතීතයට ගිහින් කියලා. පුතාගේ කතාව අහපු ඩාහි තේරුම් ගන්නවා නූරිට අතීතයට ගිහින් අතීතේ තියෙන දේවල් වර්තමානයට ගේන්න පුළුවන් බලයක් තියෙනවා කියලා. ඒත් එකම ඩාහිට දෙයක් මතක් වෙනවා. මේ වෙලාවේ ඩාහි පුතාව ළඟට අරන් කියනවා ගොඩක් කාලයකට කලින් අම්මට කෙනෙක්ව නැති වුණා කියලා. පුංචි පුතා අහන්නේ කොච්චර කාලයකට කලින්ද කියලයි. ඩාහි කියනවා අවුරුදු 5කට කලින්. නෑ පුතේ, ඒ අවුරුදු 18කට කලින් කියලා. ඔව්, ඇයි මේ කියන්නේ ගීජු ගැන. ඇයි මේ කියන්නේ අවුරුදු 18කට කලින් එදා ඩාහිගේ ඉස්කෝලේ ගින්නෙන් ඇයව බේරගත්ත දවසේ හිටපු ගීජු ගැන. ඉතින් නැති වුණ දේ මොන වගේද කියලා පුතා අහද්දි ඩාහි පෙන්නනවා ගීජුගේ පින්තූරේ. නෝරි අහනවා තාත්තද කියලා. ඩාහි අහනවා පුතාගෙන් අවුරුදු 18කට කලින් නැති වුණු ඔයාගේ තාත්තව වර්තමානයට ගේන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම නූරි ඒ ගැන ඇහුම්කම් දෙන්නේ නැතුව සෙල්ලම් කරන්න පටන් ගන්නවා. පුංචි පුතාට ඒ තරම් දෙයක් කරන්න බැරි වෙයි කියලා හිතලා බලාපොරොත්තු කැඩුණු ඩාහි එතනින් යන්න හැරෙද්දිම ඇයට දැනෙනවා ඇගේ පිටිපස්සේ කෙනෙක් ඉන්නවා කියලා. ඇත්තටම ඇය ආපහු හැරිලා බලද්දි නූරි අතීතයටත් ගිහින් ගීජුව එක්කරගෙන ඇවිත් ඉන්නවා කියලා ඇය දකිනවා. ඔහු එදා ඇව උසස් පාසලේදී බේරගත්ති ඇඳන් හිටපු ඇඳුමෙන්ම ඇදිහා කඳුළු පුරවගෙන බලන් ඉන්නවා කියලා ඇය දකිනවා. ඉතින් ඩාහි අවසානයේදී සතුටු කඳුළු පුරවගනිමින් කියන්නේ ආපහු සාදරයෙන් පිළිගන්නවා කියලයි. ඉතින් මිසිස් බොග්ගේ හීනේ හරි වගේ පේන්නේ. අවසානයේදී ගීජුට ආපහු එයාගේ පවුලේ අය එක්ක ජීවත් වෙන්න පුළුවන් වුණා. ඉතින් මෙතනින් ది ඇටිපිකල් ෆැමිලි කතා මාලාව ඉවර වෙනවා. ඉතින් කතාව කොහොමද? කතාව මැදදී දුකක් දැනුණත් අවසානයේදී හැපි එන්ඩින් එකක් තිබ්බා නේද? අනිවාර්යෙන් ඔයාලට කතාව බලද්දී දැනුණ දේ කමෙන්ට් එකක් විදිහට පහලින් දාගෙන යන්න. මොකද ඒව අපිට ගොඩක් වටිනවා සහ
අපි ඒවා කියවන්නේ ගොඩක් කැමැත්තෙන්. එහෙනම් මේ වගේ තවත් ලස්සන ඩ්‍රාමා එකකින් ඉක්මනින්ම හමුවෙමු. ඊළඟට අපි ගේන කතාව ඔයාලට අරගෙන එන්නේ අපේ හවුස් ඔෆ් ඩ්‍රාමාස් අලුත් චැනල් එකෙන්. ඒ නිසා මතක් කරලා ඒ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.